ත්‍ර වඩ ෆටන් මහත්්‍යයාගේ අවරුද්ධෙ පිින්කමට උදව්වටෙන්න්න කියලා එයාගේ නංගී අපෙන්ඉල්ලුව. අම්මා කලින්තා රෑකෑම ගන්නා විට මට ඇසෙන ලෙස තාත්තාට කී සැට්ටි මට මතකෑ ඒගෙදර දෙනි ගැනුලමේ අපහු ඇවිල්ල දැන් සතිගානක් වෙනවා. ඇය ඉන් එහා යමක් එකතු කළේ නොකයා බැරි දෙයක් පවසන අකමැත්තකෙනි සමහර විට දරුවෙක් ලැබෙන් ඉන්න ඇති කවරදාත් වැඩෆූටන් පවුල ගැෙන ගෞරුවයකින් කතා කළ තාත්තා කීවේය මොනදරුවෙක්ද ගමයයි කතා වෙන්නේ ගෑනුළමය කසා දෙෙන් අයින්වෙලා ගෙදරෑවිත් කියලයි මා එහි සිටිවගක් නොතකා අම්මා දිගටම කතා කලාය පොඩිකාලේ අම්මත් මැරුණුව එකේ ඒ ළමයින්ට දැන් අපත්ළඟෙන කාසාද බැඳපුනැති ාලගෑනු ළමයි දෙන්නේෙ ගෙදරඉද්දිි තමයි දෙවැනිළමයක් තැවිත්තියෙන්න්නේෙ හරියට දෙයක් නොදන ඒගැන කතා කරන්න එපාලීලාවති තාත්තා අමනාපේෙන් කීවේය මගේ සිතේ මනෙකා ගැන තැතිගන්වෙන සුළු ව්‍යාකූල නොයිවසිලිමත් හැඟුම් ප්‍රතිරාව නැගිනි ප්‍රීතිය මා වෙලාගත් අතර ඒය මට මිදුලට වැටෙන අනෝරා වැස්සක් මෙෙන් හොඳින් දැනිනි මීට පෙර ඇයගැන කතා මගේ ජීවිතය අහලකින් නොගියත් ඇය මා සොයා ආ අරුනෝදෙන් පසු ඇය මාසතු කාලකන්නිකම සදහටම ඈතට පලවා හැර තිබිණි. පොරොන්තු වූ පරිදි එදා මම මනෙකාගේ නිවසට යන්නට පෙර ඇගේ ෆේස්බුක් පිටුව උඩ සිට පහලෙට නැරඹූවෙමි. බාලිකාවේ යෙහෙළියන් යැයි සිතිියහැකි සමවයසේ කෙල්ලන්ද, ඇයගේ මවගේ පැත්තේ ඥාතිී මස්සිනාලාගෙන්ද සැදුම්ලත් මිතුරු කල්ලි හා එකට ගත් ඡායාරූප එහි තිබිණි ධනාත්මක හැඟීම් ඔප්නංවන සටහන් හැර ඇය අතින් ලියවෙන්න ඇතැයි සිතිිය හැකි වදන් එහි නොතිබිණි විවාහේ මතගවස්තු පවා ඕුවමනාවෙන්ම ඉවත්කර ඇතැයි මට සිතිනිේ ඇගේ නම ගූගල් කළවිටද ඇකේ ෆෙස්බුක් පිටුවට ආපසු හරවාය වන තරමට ඇය එහි විශේෂත්වයකින් තොර කෙල්ලක වූවාය ඇයට මම මිතුරු ඇරියුම් නොය වූවෙමි ඒ වෙනුවට එදා දහවල් මම ඇයගේ නිවසට ගොඩ වනෙමි ඉදිරිපස මල්බෙරිගස තවමත් පලදරයි කප්පාදුකළ මුසන්ඩාස් ගස් වයසට ගොසිනි ඕකිිට් පඳුරු බිගෝනියා පෝච්චි තිබූ තැංවල ඇත එහි අන්නට පෙර මට මගේ මල්ලිහිරුණු කමිසේගැන හිතන්නට තිබිණි. වැඩෆූටන් දැරියන් හදවත අල්ලාගන්නා හැඩතලපිරණු මෙහිරි කෙල්ලන් බවට පත්වෙද්දී. මා කැත දළම්ුවකු බවට රූපාන්තරණය වී ඇතිසැටි මා දුටුුවේ එවිටය. සොල්දරට යන තරප්පු පෙලස්සල පුටුවක හිඳගෙන සිටි දැරියන්ගේ පුංචිනැන්දා. මා දෙෙස හිසෝසවා බලා. ගැහැනු ලමයින්ගේ අනාගතය භාරගන්නට අයෙකු පිළිගන්නා පරිද්දෙන් මට ඇතුලට එෙන්නයි කීවාය. උකුලේ තිබූ එම්ප්‍රොයිඩ මැස්ම පසක තැබූ ඕ මනිකාට කතා කලාය දිමිත්‍රී වැඩෆූටන් පවුලේ තෙවන්නේිය අත්කොට කමි සහා කොලු කලි සම්මඳන නලල මැදට වැටෙන්න්නට හල කොටට කැපූ කෝඩට ගින් නිතර නිිතර පිබින්න පුරුදව සිටි ඕ! ඉදිරියට පැමිණ මට අතට අත දුන්නාය. එවන් කාර්යාලයේ හමුවකට නොසූදානම් මම උරහිස් කෙලින් කරගෙන අහෝ මේ කෙල්ලන් ගමේ ප්‍රචලිත මගේ සුරතල් නාමේ නොදනසිටීවායන ප්‍රාර්ථනාවෙන් ඇයට අතදික් කලෙමි කුඩා කල පැතලි පපුුවකට හිමිකම්කි කොයිවේලෙත් නාහෙන් අඩන්නට සමත්, ආඩ පාලි කෝච්චියක් සේ පෙනුණු ඕ දැන් පරිපූර්ණ ගැහැනියක ව අතීතයේ දුහවිලි ගසාහ බසා දමමින් සිටියාය. තවමත් පිරිමින් ඉදිරියේ දෙපාලංකරගෙන වාඩිවන්නට මතක් කළ යුතු බාල කෙල්ල නතාශ සාලේ කැටයම් කැපුූ පුටුවන්දක පැදදුනේ මාගැෙන ඈතසිට නිරීක්ෂණය කරන්නට මෙනිි ගෙතුූ දිගැටි සුසිනිදු කෙස්ස එක් අතකින් කරකවමින් ොකු ඇස්ගෙඩී මා දෙසට හැරව්වාය ඒ දෑස් ඇයිගේ පරම්පරාවේ අම්මාගේ පැත්තෙන් ආ ඒවාය කම්මුල් වළගැහෙමින් කතා කළ ඕ රෝසපඳුරු ගුල්ලා පාටපාටින් පිපෙන කැනෑස් පාරාත්තර සිටවා ඇතිසටි දුටුවා දැයි මගින් නැසුවාය මාහා කතාකිරීමට දැරියන් දැක්වූ හරදයාංගම උනන්දුව මගේ සිත්්ගත්තේය ඔවුන්ට මා කොතරම් වැදගත්තැයි කාලේක සිට ඔවුන් දැන සිටි අන්දම ඒ කතාවෙල ගැබ්විය ගෞන් පොඩිවලින් මිදුලේ දුව පනිින කුඩාකාලයේ සිටි කෙල්ලන්ගේ මතකෙන් මිදෙන්න්නට මට අසීරුවිය ඇතුළු කාමරේක සිට ජවනිකාවට අවතීරණ වූ මනෙකා රැලිවටුණු වියකුණු කොටගෞවුමකින් මා ඉදිරියේ පෙනී සිටියාය මේක තමයි විකුණ නිඩම මනෙකා කෙලින්ම මා පසුකරමින් මිදුරට බැස ඉඩම කෙළවරට ඇවිදයමින් කීවාය. මෙතන පර්ච ස්තිහක්. ඒක විගුණලා ඊට මෙහා බිල්ඩිමක් හදන්නයි හිතන්නේ. මනෙකා මහපාරට මායිම්ව බොහෝ කලක් අත්හැරදමා තිබුණු ගරා වැටෙන්න ආසන්න නටබුන් වූ ගොඩනැගිල්ල දෙසට අතදිගු කලාය. අමතක වන්නට හැරඇති ඒ ශාලාව, වදත් රෑ කලපාරේ ඇවිදියන විට මූසල හැඟීම් ගෙන දෙන්නට සමත් තැනකි. කෙදිනක හෝ ඒය කඩා බිඩදමනටෙක් අප බලා සිටි බව ම ඇයට කීවේ නැත. අපි ඉපදන්නත් කලින් ඉදන් ඔතන රෙදිවියෙන වැඩපලක් තිබුණා. ඒක කඩල එතන තමයි අපි රෙදිමහනතන ගන්න යන්නේ. මනිකා ස්තීරහඬකින් කීවාය. රෙදිමහන තැනක්? මම ඇසීමී! ඕ! ර ලටිටුව ගාමන් ක්්‍රියයක්ක් යිතිකනෙක් ට උදව් කරන පුොරුන්දුන ඕ කීවාය ගාමන් එකක් මම නැවතැස්සීමේ ගාමන් එකක් කීවට ලොකු තැනක් නෙමේ නංගිල දෙන්නයි මයි තව ටිකදනෙක් වෙරට ගන්නයි හිතාගෙන කරන වැඩ කාලයක් තෙස්ස ම ඒක ගැන හිතුව නංගිලත්දෙන් කැමති අපි ඉපදුනදායිඳං ඔය ශාලාව අතෑරලදාලා තිබුණේ අපිත් ඒකේ හෙම්ම තියල මැරලෑනේක මෝඩ වැඩ. ඕ මා සන්සුන් කරමින් කතා කලාය. ඔය වැඩේට අපේ නෑදෑයන්ගෙන් අවසරගන්නගියොත් දාහක් කතාහන්න වෙනවා. ඒක කවදාවත් සිද්ධ වෙන්නිනෑ. මම හදන්නේ එයාලට නොකි අයික කරන්න. මනිකාගේ හිතුවක්කාරකම් පැමිණේ මවගේ පැත්තිෙන්ද පියාගේ පැත්තිින්දයි සිතන්න මම මුොහුතක් වෙලා ගත්තෙමේ. සිය පියාගේ කොමිියුනිස්ට අදහස්මැද මවගේ සෞන්ධර්යවාදී හැඟීම් පෙරදරිකරගෙන ගමේ මිනිසුන්ගේ සම්ප්‍රදායෙන් බොහෝ ඈත්ව උස්මහත්වුණු වැඩෆූටන් දැරියන් කවරදාත් හැසරුණේ වෙනක් ලෝකේකට අයත් පරිද්දෙනේ ඔවුන් ගැන ගමේ මිනිසුන් තුළ ඇති අප්‍රසාදය උඩට මතුවන දෙයක් වෙත දක්කන්න මටසිත් නොදේ මනෙකා නොකළයුතු එකමදේ නැවත ගමටේමය ගමට නොගෙලපෙන්නීය ඔයාට කරන්න තියනො හොඳමදේ මෙතන තට්ටු දෙකට හිටින්න කඩකාමර පේලියක් කදල කුලියට දෙනේක. පහල තට්ටුව හෝටලයේකට ගියාපුතෙන. උඩ තට්ටුව හොඳයි ටියෂන් පන්තියකට සැබෑ පෙරමියෙකුසේ? මම මගේ අදහස් නොපැකිලව කීවෙමි මගේ මගුල් කෙතර දවසේ අලු මනමාලයට හිටිය කෙනා තමයි අපට රෙදිමහන තැනගෙන කීවේ එයාට කුරුණෑගල පැත්ේ ගාමන් තියෙනවා අත්තැරල දාලාතියෙන ිල්ඩිම ඉස්සර කාලේ අත්‍යන්ත්‍ර රෙදිවෙන තනාකි කියල එයා දැනගෙන? එයා ඇහවෝ එතන ගාමන්ටකදදාන්න. එයා අපට පොරොන්දන අඋදව කරන්න. එත්තකොට ඔයා ගමටාාව මීවැඩේටද. මම ඇස්සුවෙමි. ඕවු! ඒත් මටේක තනියම කරන්න බෑ. ගොඩ නැගිල්ල හදාගන්න අපට උදව්වට කෙනෙක් ඕනෑ. මේකට අපේ නෑදයෝගාවගෙන බෑ. ගාමන්ටක ගැෙන කතා කරන්නේ නයට? ඔයා අපේ නෑදෑගෙනෙක් කියලා අඳුන්ල දෙන්නේයි මට ඕනෑ මනෙකා විමසලිමත් බැල්මෙන් කීවාය එතකොට මටෙන්නකී වේකටද. මම ඇසුවෙමි කැෑත අවලස්සන දණ්ඩකු බවට හැරුණු අකාලේ වයිසට ගිය තරුණයකු වූ මගේත් සරාගී දෑස්හිමි දිව්‍යම සුරතලියක වූ ඇයගේත් ඉරණම් එකට පටලැවෙන්නට පැහැදිලි හේතුවක් එතෙක් මිහිතලේ මතනොතිබිණ වත්තේ පිහිටි ඒ කොළ පැහැති පාසි බැඳුනු දිරාවැටුණු උළු වහලයක් ඇති පේෂකර්ම ශාලාව අප දෙදනාගේ අනාගතය එකට එකතු කරමින් ගසාගෙනයන්නට නියමිත දියපහරක් පවට හැරවිෙන බව මාදැන සිටියේ නැත කඩාවෙටුණු ශාලාව දශක තුනක්පුරා දඩාවතේ යන හොරිෙකට බල්ලන්ට ලැගුම්ගයක් වේ තිබිණ ඒ කොට බිත්තිහා යකඩ දැලින් වැසුණු ශාලාව එක් සමුෘධිමත් යුගකට අයත්බව අප අසා ඇත මනුෂ්‍ය ප්‍රාණියකු නොගැවසුනු එතැන සියවසක් පරණ සරණේරු මකුළු දැලින් වැසුණු දිරාගිය උළුවහු වේගුල් දරා සිටියේය ඒ කාලෙ ඉස්කෝල ළමයින්ට පේෂකර්ම විශෂය උගන්නපු ගුරුවරී තැනටාව ළමයින්ට විවීමුගන්නන්න මනිකාගේ පුංචිනෙන්දා මට එහි යටගියාව විස්තර කලාය ඇකේ මිත්තනය මනිකාගේ මේ මිත්තනිය වන දෝන ලුසිහාමි මැතිනිය විද්‍යාල සිසුන්ට පාසලින් පසු රෙදිවියන්න උගණනු පිණිස ශාලාවී ඉදි කළ බව ඇය කීවේ ආ ඩම්බරේණි කුඩා කල පටන් අප පාසල්ගියයේ ඒ ඉදිරි පසනේ අත්හැර දමා ඇති ශාලාවගෙන ඇසෝ සෑම විටකම මගේ පියා පැවසූ කතා මට මතකයා තමයි අපිට තිබුණන රෙදීස්කෝලේ. ඒ කාලේ අත්‍යන්ත්‍රලදිවාාර ඇමති කෙනෙක් හිටිය. ඇමතිතුමා ඔතනට ආාව චන්ද්‍රස්වීම්වලට. තාත්තා අතීතේ ගැන කතා කළේ ගෞරවේ කෙනේ. මගේ මව ඉන් නොනැවති ආඩම්බර කතාද මට කියාදී ඇත. වතාවක් අදමැතිතුමා ඇවි ත්‍රෙදිීස්කෝලෙ ළමයි අතිං වියපු රෙදිි ප්‍රදර්ශනයක් විවෘත කළා අපේ අපපුච්චගේ මහගෙදරින් තමයි තේමේසිර කැල හැදුවේ දැන් මනෙකා කඩාපිඳ දමන්නට සූදානම්ව සිටින්නේ ඒ රෙදි පාසලයි ඇය තුළ දෛර්ිය හා අපේක්ෂාව එකට එකතු කළ ඒ ආශාවට වැටබඳින්නට අයිතියක් නැතැයි මට සිෙතිනේ අප ඉදිරියේ ඇති පස්ගොඩල්ල නිදිකුම්බා මලින්ද සෞම්මය හිරුකාන්තියෙන්ද නැහැවී තිබිණි බැරෑරුම් කටයුත්තකට අතගසන්න යන ගබනකට මට කතා කරන දැරියන් ගැන මට ආඩම්බරයක් දැනිනි එහෙනම් මේක කුමන්ත්‍රණයක් මම ඇසීමි ඔව ඔයාට සිද්ධ වෙනවා අපිත් එක්ක එකතු වෙන්න මේ වැඩේට මට ඔයාතරම් විශ්වාසුවන්ත කෙනෙක් නෑ ඒත් සැලැස්ම ඔයාගකක් මම මේ ගමයගෙන් ඔයා විතරයි දන්නේ ඔයා පේ ඩැඩීළඟ වැඩලා දැඩි ඔයටට කැමැත්තෙන් හිටිය. ඕ ස්තිරහඬකින් කේවාය කල්පිතේ හා සත්‍යයකට කලවම් කළ ඒ සිත් අදගන්නා සුළු යෝජනාව ගැන සිතන්න ඕ මට කල් දුන්නාය මම කිසිත් නොකීවෙමි එලෙසේකට ගමන කියන්න ටෑරයුම් කරන කෙල්ලක ආත්ම ගණනක්පුරා මා සොයමින් සිටිය අන්දම මට හැගිනි ගමේ කටකතාවල හැටියට ඒ ගහැනුළමයි බොහෝ වේසනයන් ගමට ගෙනෙන්න්නට සමතය. මනිකාගේ අදහස අධූරදර්ශී සැලැස්මක් වන්නට ඉඩතිබේයයි මගේ සිත කෙදෙරුවේය ඔයා හිතනවද මෙතන ගාමන්ට එකක් දානවට ගමයායි කැමතිවේ කියලා මම මනකායගෙන් ඇස්වෙමි ඒකට තමයි මට ඔයාගේ උදවඕෝන කරන්නේ අපි වගේ නෙමේ ඔයා ගමේ හැමූ මාන්දුුරනව ඒයාල ඔත් එක්කේ එකට සෙන්ට්‍රල්ලෙට ඉස්කෝලිගියයායි ඕ කීවාය! විකුණ්‍ය අනනි ඉඩමස්සරහා බැනර එකක්දාමු. මහපාරත්්දර නිසා හොඳ ගානකට ඉඩම දෙන්න පුළුවනි. එහෙම බෑ! කවුරු ඉඩම ගනීද ඔතන මුුණුව පටන් ගනීට දන්නෙත් නෑ. අල්ල පුවත්්‍යේ මුදලාලි ගැන විතරයි මට විශ්වාස. ඇරත් ඉඩම විකුණන කතාව කාටවත්තාරංචි වෙලා බෑ. අපි අතර සල්ලියනවා කියලා දැනගන්න ඉඩතියලත් බෑ. මේ ගෙදර පිරිමිපුළු ටක් නැතියේ. මනෙකාගේ පුංචි නැන්දා බීට පත්තෙනෙ තින් කීවාය. ඇත්තම කියන්න විකුණන ඉඩම මැනලවෙන් කරන්න මිනිින් දෝරුවෙක්ගේගනවා අපේ අතේ සල්ලි නෑ. ඩැඩීගේ වාහනේ විකුණන්න ඉහදන්නේ. ඔයාට පුළුවනිද කෙනෙක් කොල දෙන්න. වැඩි ආරංචි කරන්න නැතුව. මනකා බයතු බෙල්මක් හෙළමින් කීවාය පලවා හැරිය නොහැකි ඒක්කාකාරීකමේ අවාසනාව මැදිකරගත් මා සිටියේද බැරෑරුම් යමක් මුුණ ගැසෙන තුරුය පහසු ඉලක්ක හබායෑම කොතරම් නම් සිත්කලකිරවන වැඩක්ත මගේ ගෙදරට පවා මා වැදගැම්මකට නැතිේකක වී තිබෙත්්දී හදිසියේම මේසා පිළිගැනීමක් අහක දමන්න හැකි මිනිසේක් මෙලොව පවතීද ඔය ඉඩම ගැන මට මගේම මතක තියෙනවා මට කියවුණි ඉබේටමය. මම පුංචිකාලේ අපේ ගෙදර එලදනක් ඇති කලා ලොකු අය විභාකිට ලියන නිසා එල කිරිබොන්න දෙන්න. ඉඩමි කැලෑවේ එලි කරන්න හිතාගෙන ඔයාගේ තාත්තා ඉල්ලුවා එලදින ඔත්තන බඳින්න. මම එලදිනට තනකොල කන්නෑරලා කොස්ගහට මවාවෙලා ඔයාල සිදු කියන වහගෙනන්නවා. එල දෙනක් බැඳල හිටිය මතකයි. ඔයා දෙක්ක කියලා මට මතගනෑ. මනෙකා කීවාය. මට මතක තිබුණා ඔයාලගේ කටහඬ වෙනවෙනම ගොරෝසු කෑගැහිල්ල ලොකුනංගිගේ ඔයාගේ අක්ක කතා කරන්නේ හරි හෙමි පොඩි නංගේ අටිගිරියෙන් කෑගහනවා එත් ඔයාට තිබුණේ ඒකක්වත් නෙමේ මගේ ඒ හරක් බලන කොළු වයස ඇය හා බෙදාහදාගැන්නට මට ලජ්ජාවක් නොතිබිණි ඇයි අපට කතා කළේ නැත්තේ ඒදවසලි බැ්මිින්ටන්ගෙහි ඉස්රහමීතුලේ මට ලජ්ජ හිතුුණා ඒ විදිහෙන් නොයාමාව දකිනවට හරක්බඳින ලනුවක්කෙක්ක එලදන බැන්ද තුරුණු කොස්පැලය දැන් විශාල ෘක්ෂයකි ඉඩම විකිනෙන්නේ කොස්ගසද මැදිකරගෙනය කුඩා කල ඇය කෙරෙහි හටගත් ආධ්‍යාත්මික බැඳීම හා ශාරීරීක ඇල්ම මාහා වයසටගොස් තිබුණේ ඇය එතන තබාය අප වැඩිවියට පත් නෝනේ නම් ලෝකය එලෙසම පවතිනු ඇත සියල්ල නිසියාකාරව සිදුවන්නට නියමිත ලෝකයක ඇයගැන සඟවාගත් යොවුන් ආලය සුරැකිව පවතිනු ඇත ඉඩම කෙලවර උස්වවැඩනු කොට්ටා පුළුන් ගස් දෙකේ නපුරු කටු කිසිවකුට ඒගස් කපන්නට අතතබන්නේට දුන්නේ නැත පලාතම පුළුන් බලාවක ගිල්වමින් ඒවා අවුරුත්තපුරා පුළුන්ගෙඩිපු පුරුවා දැම්මේය අක්කගේ වැඩෙන් පස්සෙ මගේ සතුටි ඉවයි. දිිමිත්‍රී ලොකු හුස්මක් ෙලමින් කීවාය ඔවුන් බැඩ්මින්ටන් ගැසුවේ එහිය ඇය දඩුදිග කෙල්ලකවුණේ එලෙසයි සැක කළ හැකි අන්දමට එහි නිපුනත්වෙන් යුත්තකයකි දැන් ඔවුන්ට නැතිවන්නේ ඒ නිදිකුම්බාමල් හටගන්නා ටෙනිස් කොටුවය සමුගන්නට පෙර තේකෝප්පයක් බොන්න මනකා කළ ආරාධනාව මා අහකදැම් මේ නැත අපි බොරලුමේ අඩිපාරද්දිගේ නිවසතෙක් කියමු ඒ පරම්පරාගත නිවසේ ආලින්දයෙන් වැෑහුණේ තාරුුණයකි ගැහැනු පුසුමකි නොහුරු ලාලිත්‍යයක් එහි තැවරී තිබිණේ. දැරියන් නැවිදින විට පයිටදැමූ සෙරෙප්පුූ විවිධාකාරහඬ පිට කළේය එක එකගේ කකුලක පාසැලබක්ද සෙලවිනි ආලින්දය පුරා රැවදුන්නේ ගුවන් විතුළියේ ඉංග්‍රීසි සේවේ ගීතයි. සම්මත සදාචාරය හිඟ එතැන අව්‍යාජ ජීවිතයක් වහනය විය කෑම මේ සේ වාඩිවී තේබොන මොහොතේ මම බිද්තියේ එල්ලා ඇති මොනාලීසා සිතුවම දුට්ටුවෙමි ඒ සමගම කොඩා කල නිවසට ගොඩබුණු මතකය මාළඟට විත් නතරවිය එවිට මට අවුරුදු නවයකි ඒ මගේ අම්මා ලෙඩින් සිටි අවුද්දය අලුත් අවුරුදු නැකතට බදන කැවිලිපිගන් රැගෙනයන්න නියම වුණි පොඩිියක්කාටත් මටත්ය.වැන්ඩෆූටන් මහත්මී අප පිළිගෙන මැද මිදුලේ ඇති ඇඹුල් පේර ගසට ඇතිරූ ගල් මතින් කෑමකාමරේ වෙත අප කැටුව ගියාය. අතිවිශාල මේසේ අත්දර බිත්තියේ ඒ මොනාලීසා සිතුුවම එල්ලා තිබිණි. මගේ මතකයේ මොනාලීසා මා සන්තක වූ මොහොත එය නමුත් සියල්ල හිමිකරගත් බව මටකයා දුන් ඒ අලුත් අවුරුදු කෑම පිංගාන මා අතේවිය. ඒ යුගය ගමේ කෙසිවක ෝ අප කැඳවා ආලින්දයේ ඇති කෑම මේේසේක හිඳුවා සංග්‍රහ කරන්න සිතුවේ නැති අවධියකි. ඇගේ ඒ ආරාධනාව මා බියගැන් වූයේ නුපුරුතු බව නිසාය අපඒ කල කැහැටු දරුවෝය පොඩිය අක්කාත් මාත් ඒ පුටුුවල වාඩිගත්තා නොව ඇදකෙ එල්ලි උඩ පනින්නට අපට සිද විය. අවසාන එක් පුටුවක වාඩිවෙන්න අපට හැකිවිනි. චොක්ල ට්‍රෝල් පෙති තැබූ බන්දේසිය රැගෙන පැමිණි වැඩෆූටන් මහත්මිය කිිටිකිටියේ සිරවී සිටි අපදැක සිනාසි දෑතින් හුළම්පොදක් ගත්තාක්මින් අක්කා ඔසවා අනික් පුටුුවේ වාඩිකලාය. රත්රං පැහැ රාමුවක සිරකළ මොනාලීසා රුවක්මා පළමුුවරට දුටුවේ එතනදිය. නිිලියන්ගේ රුවරැගත් කැලැන්ඩර බිත්තිවල ගසනා අපේ ගෙවල් අතර ලෝකේට නෑකම් කියන යමක් තෝරන්න දන්නා ගැහැනිය දෙස මම වශීවී බලා සිටියමි එය මට සාක්ෂාත් කළේ දොරගුලු වසාාදමනලද පොහොසත් ප්‍රඥ්ඥා මහිමේ සුවඳ විහිදුවන ඔවුන් සතු සමාජතත්වයයි. මුල පටන් එයමට කලාවටහිමි ආත්ම ඒ නිවස අරක්ගෙන ඇති සැටි සහතික කළේය එෙසිම ආගන්තුක සංහේදියාවකින් තොරව බඩපුරා විස්කෝතුකා නෙක්ටො වීදුරුවබී එතෙක් අපට තිබුණු හොඳම ඇඳුමේ අතින් කටපිහිදාගත් මා එතනින් නැගිට්ටේ අප එනතුරු අම්මා බලාසිරින බව අක්කා මතක් කළවිටය නෙක්ටෝ පැහැේද රසයද එලෙසම අදටද උගුර කෙලවර දැවටී ඇත මට හැඟෙන අන්දමට වැඩෆූටන් මහත්මිය එදා එය දැන සිටින්නට ඇත ඇය මට කතා කලේද මගේ හිසාතගෑවේද ඒ ගෞරවය පෙරදරි කරගෙනය ඉන් වසර පහළොවකට පසු මා ඒ මේසයාසල හිඳගෙන මොනාලීසා සිතුුවමට මුහුණලා ඇයගේ දියනියන්ට දැනමුතුකම් දෙන බව ඇය ඉදුරාම දැන සිටින්නට ඇත ඒ දවස මට මතකයි ාවේ අලුත් අවුරුදු කෑම පිගානක් කරගෙන. අපි හිටිය ඇත්තුළු කාමරේ. මමී අපට කීවා ඒ පිරිමිලමය මොනාලීස පින්තූරෙදිහා වශී වෙලා බලාගෙන හිටිය කියලා. ඇත්තට මේ දා මමී පුදුම වුණ. මොනාලීස පින්තූරට අඇස කළ කෙනෙක් මේ ගමි ඉන්නව කියලා. මනෙකා මට කීවාය. ඇත්තටම වන්ටෆූටන් දැරියන්ගෙන් එකියක්වත් අප හමුවට පැමිණියේ නැති ඒ දිනය මට මෙෙන්ම? ඒටත් මතක තිබිණි ගේට්ටුව ලඟදී මම ඒනිවසින් සමුගත්තමි හන්දිියතෙක් ඇවිදිනාතර මගේ දිගු පියවර පසු පසින් මගේ අතීතේ ගෑටුවේය මොනාලීසා සිතුවම ඒ සෑම තැනම විය යොවුන්වයේ පටන් සුරැකිවතිබූ ඒ මොනාලීසා සිත්තමේ මතකය නැවතත් මගේ ජීවිතය හරහා ගියේ ඊට බොහෝ කලකට පසු රැකියාව කරන කාලයේ මස්සිනාගේ නවාතැනීදීය දුරාචාරයේ ප්‍රීතිය විඳින්නට ඉඩහල ආලින්දය මැද ඒරුව තවදුරටත් කලාවේ ප්‍රතිමූර්තිය වනේ නැත අනුරාගේ ගැහැනු නිතර එතන පසුකරගෙන ගියහ මගේ තාරුුණ්‍ය අපතේ නොයවා සිහිවටනයක් කරගතීතු බව මස්සිනාමට පුනපුනා කීවේ එකලය හු කැටුව ආ තරුණිය නිවසේ තබා සැඳෑ කමිසේ උඩින් දමාගෙන ඔහු යතුරද රැගෙන තකහනයේ ගයින් පිටවිය. ඔයාගේ බොස්මට ඔයාටත් එක්ක ගෙවෙනවකිවා මේ පැණි වෑහෙන තරුණකමින්යුතු කැහැටු කෙල්ලක මට පැහැදිලි හඬකින් කතා කලාය. විදහනයකට වඩා ඇයට ලැබෙන මුදලට සේවය ලබාදීමේ ආයච්චනය එහි ගැබ්විය ජීවිතේ පළමු ගැහැණිය රීමක් නොමැතිව මා ඉදිරයේ සිටියාය. මගේම ආදරෙන් තැනුණු පෙම්වදියක ගැන කොළු වයේ පටන් ගෙතුූ සිහින මට ඇතැයි මා ඇයට කීවේ නැත. කවරදා හෝමා හමුවට ඒදැයි නොදන්නා ඒ ජීවමාන පෙමින් කෙතෙක් කල්නම් ඈත්වී සිටින්නද මා මගෙන් ඇසුවේද නැත. ආගන්තුක සුරගන මාගැන අනුමාන සිතැත්ති, ගාන් පෙරුණු අල්මාරිය හා කෑම මේසේ ඇරුණු විට දිවානයක් හා තනි පුටුවක් ඇති ආලින්දයේ ඇය හා කුමක් කළ හැකිදැයි සිතමින් වටපිට බලන මට ඒ පහසු කරනු පිණිස ජනිල් තිරරෙද්ද ඇද දිවානී ඇදිගන්න මට කතා කලාය. ඇයට නොරිදන ලෙස ඇගේ වතමතට එබෙන විට ඇසගැටනු මොනාලේසාරුව අතීත මතකෙන් මා සිහිසුන් කළ සැටි මට මතකය මගේ සිතිවිලි හරහා නාදුනන තරුණියගැන මතකය නොනැවතිී දිව්වේය මම නිහඬව ඇයකිියු ඉරියව්වට පිවිසුනෙමි ගමන ආරම්භයේ හටගත් කැලඹීම මැඩගන්නට මා උදාසීනව ඇය සොයන්නට වේලාවගන්නා අතර ඇයගේ රත් පැහැගැන්වූ කැහැටු ඇගිලි තුඩු මගේ උරහිස්දිගේ සෙමෙන් ගෑටවේය රේන්ද ජනේල් තිරේට එපිටින් මාවතේ විදුලි එලි පෙනී නොපෙනී දැල්විනි ඉභාගාතේ ගිය ගමන නොදනීම තරමක වෙව්ලීමකට හැරෙද්දී මගේ මුහුණ ඇකේ කෙස්වැටිය හරහා ගෙලවෙත ඇදනු සැටිද ජැස්මින් වෙලවුන් සුවඳ තැවරූ පපුකුහරය මැදට පැත්දනු සැටිද හතිදමන හදවත ඒ මත බෑවුණු සැටිද මගේ සිතිවිලි හරහා ගමන්ගත්තේය අවසන මගේ නෙත් අවියස රැඳුණේ මොනාලී සාරුවයි ආගන්තුක ගැහැනිය හඳුනාගත් ඒ මිනිත්තුකිහිපේෙන් පසු ඇය කෙලින්වී සාය පහතට ඇද කෙස්වැටිය සකසා පුටුවෙයායට පාාවහියුගල සොයන විට මට දැනුණු හිස්කම තවමත් එතනඇත ඇගේ ගෙලසිපගන්න පපුුවට මුහුණ හොවාගන්න ල්මල් ඇඳුමේ පිඩුපසට හිසතබාගන්න ආ නොමෙටිය හැකි ආශාවෙන් බරිතව ඇ කෞුරුදැයි අසන්න ඇගේ ආත්මය මුුණගැසන්න මගේ හදවත උත්සුකවිය මා ගැන ඇයට කියන්න ආ ඒ මහා තල්ලුුව උගුරේ හිරකරගන්න ආයාසීන්ගත් උත්සාහය මට මතකය ඇයට මාදුන් සතුටේ තරම ඇගේ මුහුණින් දකින්න මට අවැසිවිය වරක් මාධෙසිට හැරි කිසිවක් නොකයා සුපුරුදු ලීලාවෙන් දොරකඩළඟ මේසේ මත මල්පෝච්චයට තැබූ මුදල් නොට්ටු අතටගත් ඇය එය ගණන් නොකරම අත්බෑගේට දමාගෙන දොර වසාගෙන පිටවූ පසු මොනාලීසා රුව දෙෙස බලාගෙන මම සියල්ල නැවත ආවර්ජනය කළෙී නාදුනන තරුණිය වෙනුවට ඊළඟ සතියේ පැමිණේ වෙනත් නිත්‍රාශීලී මලානිික දෑ සැත්තිියකි ඔවුන් කවුරුන්දැයි අසන්න ඉඩ නොතබාම මාගෙන වදනකුදු දොඩන්න අවසර නොදීම ඒ දියකිඳුරුහැඩේ කෙල්ලන් කොරිඩෝවදිගේ ලිස්සාගේ මොනාලීසා රුවහාමා ආලින්දයේ තනිකරමිනි. ඒ අවිචාර සමයේ අලුත් අවුරුද්ධට ගමට පැමිණයේ රජ කුමරුකුසේ කිරුලු දරාගෙන රැකියාවේ පඩියෙන් බැංකු පොදද තරමක් පුරවාගෙනය දැන් ඒ අතීත දුරාචාරය ඈතට ගසාගෙන ගොසෙන ගමට පැමිණි සතියේ පටන් හන්දියේ ඇති ජංගම දුරගතන අලුත් වැඩියා කරන සාප්පුේ තාවකාල්ලික රැකියාවක් සොයාගත් මගේ දවස හුස්මක් කටක්ගත නොහැකි තරමේදයක් බවට හැරිනි මගේ කීරතිය මා සොයාගෙන එන්න නියමිත බවත් එය ඈත දිදුරන පහන්නනාලෝකයක් මෙන් පෙනෙන්නඇති බවත් බොහෝ කාලේක පටන්මා සිතා තිබිණි. තවමත් මගේ පැහැදිලි ඉලක්කය මට බොහෝදුරකින් ඇතැයි මට දැනිනි. බලාපොරොත්තු දැල්විය හැකි තැනකට යෑමේ ආසාභ විසින් ඕමතු කල්පනාවකට ඇදවැටමින් සිටි මට මනෙකාගේ සම්ප්‍රාක්තිය සතුටක් දැනෙවවය අද දවසීයේ මගේ දවසම බව හැඟෙන විට එදිනෙදා බැහැදකින ගම එලසම පවතින සැටි පෙනෙන විට මල්කැඩුවාව හන්දිය එලෙසම තිබෙන විට මිතුරන් පරණ මිතුරන්ම වෙනවිට ජීවිතේ ඉදිරියට තල්ලු කරනාා වෙනසක් මට අවසිවිය. මට නියමවී ඇති ජීවිතය මා මගේ සහෝදරයන්ගින් දැකෑත. රැකියාව විවාහය, පෞුලක්, නිවසක් දරුවන්ට පාසල් ටවෂන් ප්‍රවෘතිවිකාශන ටෙලිනාටියෝස්සේ එය යන්නට නියමිත අනන්ට දුර මට පෙනේ මගේ ප්‍රාර්ථනා වෙනකකි ආදරය ආලය උද්‍යෝගවත් රැකියාවක් භහවමය මිතුරන් ආකර්ශණීය පඩියක් විස්මිත ජීවිතයක් මම ඉල්ලා සිටියමි